කොළඹ නගරයේ වායු ගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රමක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. එසේ වුවත් එම ගැටලුව තවමත් මිනිසුන්ට ගැටලුවක් වශයෙන් නොදැනෙන්නේ කොළඹ නගරයේ මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ළඟා වීම නිසා බබයි කොළඹ මහනගර සභාවේ නිලධාරීන් පෙන්වා දෙන්නේ. නමුත් ඉදිරි කාලය තුල කොළඹ නගරයේ වාසය කරන ජනතාවට ඔක්සිජන් හිඟවීමේ ගැටලුවට පවා මුහුණ දීමට සිදුවන බව ඊයේ දින පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වුණා. හැබැයි මොකට දනේ මේ ඔක්සිජන් කණ්ඩද? අනික මේ ගස් කපන කැපිල්ලට මෙහෙමවත් ඔක්සිජන් තියෙනවා මදයි. කොහොමත් අපේ රටේ මිනිසුන්ට මේ පරිසරය සම්බන්ධ දේවල් දැනෙන්නේ නැහැ. ඒවට සංවේදී වෙන්නේ නැහැ. ඒවත් Tamanට පුද්ගලික කාරණාවක් බවට පත් වෙනකන්. ඉතින් අපි කීයටවත් විශ්වාස කරන්නේ නැහැ මේ ප්‍රවෘත්තිය දැක්කා කියෙව්වා කියලා අපේ රටේ මිනිස්සු මේ ගැන කතා කරයි මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනී කියලා. ඒත් එක්කම අද වාර්තා වෙනවා වැඩි මිලකට හදිසි විදුලිය මිලදී ගැනීම යනුවෙන්. महाजन उपयोगिता कमीशन सभा विसिन हदिसी विदुली मिलदी गनीम अनुमत किरीमट यनवाव वार्ता वेनवा मैतकदी रटतुल किसुदु हदिसी तत्वयक एतिवी नोतिबुणद लंका विदुली बल मंडले तावकालिक हदिसी विदुली मिलदी गनीम दिगटम करगनयामिन पवतिनवा मेगावाट एककयाक रुपियाल 28 30ක තීරු ගාස්තුවකට වී පවර් නමින් හැඳින්වෙන ආයතනයකින් හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දීමට තීරණය කර ඇති බව විදුලි බල අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. එවැනි තීන්දුවක් ගැනීමට යන්නේ මෙගාවොට් ඒකකයක් රුපියල් 23 24ක ගාස්තුවකට විදුලිය සපයන ස්ථාපිත දිගු කාලීන විදුලි බලාගාර 3ක විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් ඉක්මනින් කල්ලිකුත් වීමට නියමිතව තිබියදී මාසයයි වැස්ස නැතුව ගියේ අපි පිටින් විදුලිය ගන්නයි යන්නේ. ඇත්තටම මේ විදුලිය පිටින් ගන්න එක හැම ආණ්ඩු කාලෙකම විදුලි ඉංජිනේරුවන්ගේ පූර්ණ අනුග්‍රහය මත සිද්ධ වන ප්‍රසිද්ධ ජාවාරමක් බව SL blog අපි මීට පෙර ඔබට සඳහන් කර ඇති බව නිකමට වගේ මතක් කරන්න හිතුණා. ආචාර්ය WA විජේවර්ධන කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ලියපු ලිපියකින් ලංකාව මුහුණ දීමට නියමිත ආර්ථික අර්බුදය පිළිබඳ බොහොම වටිනා පැහැදිලි කිරීමක් කරලා තිබුණා. ඔහු හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයෙක් අජිත් නිමාඩ් කබ්‍රාල්ගේ කබ්‍රාල් නොමික්ස් නිසා සහ බොරු සංඛ්‍යා ලේඛන නිසා අපි විශාල ණය අර්බුදයක අපිටත් නොදැනීම හිර වෙමින් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ. ලංකාවට රාජ්‍යයක් විදියට ඩොලර් බිලියන 35ක රාජ්‍ය නම ණයක් තියෙනවා. ඒට අමතරව විදේශ වලින් ගත්තු ණයත් එක්ක ඩොලර් බිලියන 21ක විදේශ ණයක් තියෙනවා. දැනට තියෙන තත්ත්වය මත බිලියන 6.4 ගෙවන්න තියෙනවා. ඒටත් අමතරව short term obligation and repos බිලියන 2.3ක් තියෙනවා. අපිට බිලියන 8.7ක ඩොලර් අවශ්‍යතාවයක් තියෙනවා ඉදිරි මාස 12 ඇතුළත. අපි ජූලි මාසයේ ගෙවීමට නියමිත ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් ගෙවා දැමුවත් ඉතිරි ප්‍රමාණය අපිට හොයාගන්න සිද්ධ වෙනවා. නමුත් මේ වෙනකොට රජයේ පාර්ශවයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙලක් සිදු වෙන්නේ නැහැ කියලා තමයි විජේවර්ධන මහත්මයා සඳහන් කරන්නේ. ඉතින් රජය මේ වෙනකොට කරන්නේ එදිනදා ප්‍රශ්න විසඳා ගනිමින් මේ තත්ත්වය තවත් උග්‍ර කරගන්න එක. ඔබට පුළුවන් මේ ලිපිය කියවන්න. ඒට අදාළ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතාලියේ නගර කීපයකම විදේශගත ජනතාව අරබයා සිද්ධ වෙන මාෆියාවට විරුද්ධ උද්ඝෝෂණ කිහිපයක් සිද්ධ වුණා. මේ මිලානෝ නගරයේ මිලානෝ කන්සියුලර් කාර්යාලයේ ඉදිරිපිට පැවතු උද්ඝෝෂණයේ දර්ශන विदेश लाख को उन्नत बुद्धि विदेश लाख को उन्नत बुद्धि राष्ट्र विरोध
විවරණයක් මම දැක්කෙත් පත්තරෙන් පළාත් සභාවේ හැම ජුනිවල තියන බෑකල අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝට් ඊයේ පැවති මාධ්‍ය හමුවකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කරනවා පළාත් සභා මැතිවරණය ජූනි මාසයේදී පැවැත්වීමට නියමිත බවට පළවන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැතිවව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කරනවා ජනාධිපතිතුමා දීපු උත්තරේ තමයි මට දෙන්න තියෙන්නේ මම දැක්කේ පත්තරෙන් ජුනිවල තියනවලු ඡන්දේ මම දන්නේත් නැහැ එහෙම තියන්නත් බෑ දැන් මාර්තු කවුද දන්නේ ඕක කිව්වේ මමත් හොයනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ නිතර ඇහෙන කතාවක් තමා ජිනීවා නුවර මේ වන විට පැවතුන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වෙනි සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව නමුත් ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විරුද්ධව කිසිදු යෝජනාවක් සභාගත වී නැති නමුත් රටේ මානව හිමිකම් නගා සිටුවීම සඳහා වන යෝජනා කෙටුම්පතක් සාකච්ඡා කිරීම මෙම සතියේ ආරම්භ වුණා මෙම කෙටුම්පත නම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යනුවෙනුයි කැනඩාව ජර්මනිය උතුරු මැසඩෝනියාව මලාවිය මොන්ටිනීග්‍රෝව සහ බ්‍රිතාන්‍ය යන සමාජික රටවල් 6 මෙහි යෝජක කණ්ඩායම වෙනවා මෙහිදී මානව හිමිකම් කඩකිරීම ගැන එතකොට අතුරු දහන් වුවන් පිළිබඳව සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව ගැන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සහ ආගමික සමානාත්මතාවය යන කරුණු පිළිබඳව මූලික යෝජනා අතර ප්‍රමුඛතාවයක් අරගෙන තිබුණා. SN බ්ලොග් අපේ පළමු Patreon Zoom meeting එක අපේ Patreon සමාජිකයන් උදෙසා පමණක් බවත් ඒ public event එකක් නොවන බවත් බොහොම අවධාරණයෙන් කියන්න කැමතියි. ඒට අදාළ link එක අපි Patreon ගිණුමේ සඳහන් කරන්නම්. ඉතින් ඔබටත් පුළුවන් SL blog අපේ Patreon සමාජිකයෙක් වෙන්න. ඒට කරන්න තියෙන්නේ මෙතන click කරන එක. ඒත් එකම බොහොම ආදරෙන් මතක් කරනවා අපේ සහෝදර නාලිකාව. SL blog good vibes. ඔබට පුළුවන් මෙතන click කරලා ඒ channel එකත් subscribe කරලා තියාගන්න.